සුබ දවසක් දයාබර දරුදැරියනි අපි ව්‍යාපාර අධ්‍යයනයේ පුනරීක්ෂණ පාඩම් මාලාවේ 13 වසරේ තියෙන පළවෙනි ඒකකය ඒ කියන්නේ 12 වෙනි නිපුණතාවයි අද ඔබට පුනරීක්ෂණය කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ තමයි කලමනාකරණය කියන නිපුණතාව इतने मतकैति मेम एक मे निपुणता अभी दनट महिधनवास कीपेकट पिर् फुलुल्व हिमीट पैदरिकिरीं करला उबत्तेक मे पाडम साकाच्चाकिरीं एदुना इदिं अभी बलापुरत्वेन मे मासे अतुलत मे निपुणताव संपूर्णं संपूर्ण करला उबट आयत मे पाडम पिलिबंधव उब देखपुण्यति पति की पेयक विना स्वरूपे कि पुनरीक्षणे करान समहर न्यायान ने विधियतम कियान्न वेनवा थियरी रिविजन कियला वेनसक करान्न विधियान्न निर्वचन एहेम्म देन्न वेनवा नमुत कलमनाकरणे कियान्न टिकक उब दन्नवने एक सरे किव्वट मतक हिटिन्ने नैति एवगेम उब अद्दकीम लबला नैति एवगेम प्रायोगिक ओब कलमनाकर कटयुत करति एक निशा टीका मत किट गंड मारु इनसा पीट विभाग प्रश्न असुरे मेक साकच्चा करादी उबट सिद्धुच्च अड़पाड़ अमतक वेच्चते हिदस्ते संपूर्ण कर गंड हिया अभी हेम तेनम कीकदेवल काल कलमनाकरण कर गंड विनम मुदल कलमनाकरणे करगांड वेनवा एवगेम समहारविट अपट गिवाल्वल इडकड कलमनाकरणे करांड वेनवा एकेक देवाल पिलिबंदापि कथाकिरीम करनो एनिसा कलमनाकरणे तीन वेदगत्कम मीट पेरापि बोहो तेंगवल कथाबह करा एवगेम ओबे बलापोरोत्तु तीयन्न पुलुवन आयतनेक कलमनाकरुवेक वेन्न मैनेजर केनेक वेन्न ඊට පල්ලෙහැ ඉන්න කෙනෙක් ඒ මැනේජර් කියන තනතුරටේ මේ බලාපොරොත්තු තියනවා වෙන්න පුළුවන්. ඒ නිසා කලමනාකරණය කියන ඒකකය විෂයක් විදිහට වගේම තමන්ගේ ජීවිතයේ යහපත් තැනකට යන්න හරි මගක් පාදගන්න වැදගත් වෙන ඒකයක්. ඉතින් සාමාන්‍යයෙන් විභාගේ उबे व्यूहगत रचना प्रश्न पत्रे उबदान पलविनी प्रश्न हतर इन्नी पलविनी कोटसे आटते देवनी कोटसे आटते प्रश्न हतर आखेनवा एक पस्विनी प्रश्ने वेडिम भरत भीम अक्करान्नी कलमनाकरणे कियन एकेट එක අවුරුද්දක ප්‍රශ්න දෙකකුත් ඇහුවා මේ ඒකයේ තුල. ඒ නිසා මේකේ තියෙන වැදගත්කම පිළිබඳ හොඳ ඔබ හොඳ අවබෝධයකින් ඉන්න ඕනේ. ඔබ ඉස්කෝලෙත් කලමනාකරුවෙක් ඉන්නෝ ඒ විදුහල්පතිවරයා. ඒක සෙක්ෂන් බාරව ඉන්න පුළුවන් කලමනාකරුවෝ. ඒ වගේම සමහර විටක ආයතනයක මානව සම්පත් කලමනාකරු, නිෂ්පාදන කලමනාකරු, මූල්‍ය කලමනාකරු अलवि कलमनाकुन विविध तन विविध पोस्तन पुलव इन कलमनाकन पेत् वर्तमान इतमेद विधिम व्यापारेक मे कलमनाकन हरियाकार तिबुनोत्तम अरमुन परमार्थ सफल करगांड पुलवांग वेणी एन सातमाबट ईलंगटेन मातुकावल मेहूम कलमनाकरणे अलवि कलमनाकरणे मूल्य कलमनाकरणे मानव संपत् कलमनाकरणे वगे सीलुदे कलमनाकरण खटयुतु कलमनाकरण खटयुतु उक्कोम वगे एकाबद्ध विला अथमा व्यापार सेलस्मक्येन हदागन्न पुलुवन् वेन्ने सेलस्म तमा अटविनि मातृकावे अटते एन्नी इदि एनिसा ඔබට මේ
ඉදිරි පාඩම් වලටත් මේ මාතෘකාව ගොඩාක් වැදගත් වීමක් වෙනවා. එහෙනම් අපි කලමනාකරණය හඳුන්වන්න උත්සාහ දරමු. අපි කලමනාකරණය හඳුන්වද්දී මේකේ තියෙන වචන අපි වෙන වෙනම ගත්තා ඔබට මතක ඇති කලමනාකරණය ඒ තුල අපි ගොඩාක් කතා කරේ කල යුතු ද මනා ලෙස කිරීම කල යුතු දෙයක් තියෙනවා නේද ඒක යහපත්ව මනා ලෙස කරන එක එහෙම අර්ථ දක්වලා විභාගයට සෑහෙන්නේ නැහැ තව මේක ඉංග්‍රීසි වචනේ භාවිතා කරලා අපි තොරතුරු කිව්වා මැනේජ් මන්ට් මේක අපි මෙහෙයවනවා කලමනා මැනේජ් කියන්නේ මෙන් මිනිස්සු ටී ටැක්ට්ෆුලි ඒ කියන්නේ ඉතාම උපායශීලීව ටැක්ට්ෆුලි මිනිස්සු මෙහෙයවන එක තමයි කලමනාකරණය කියලා සමහර කාලවල අර්ථ දැක්වුවා හැබැයි ඒ තුල අපි කිව්වා මේ මිනිස්සුන්ව මෙහෙයවන එක විතරක්ම නෙමෙයි කලමනාකරණය වෙන්නේ මුදල් මෙහෙවනවා ඊට අමතරව නිෂ්පාදන කටයුතු මෙහෙවනවා ඊට අමතරව අපේ ප්‍රවර්ධන කටයුතු මෙහෙවනවා හැම එකම මෙහෙවීම මේකට අයිති ඒ නිසා මේ කළ යුතු ද මනා ලෙස යහපත් ලෙස කාර්යක්ෂම ලෙස හොඳින් කිරීමේ පැත්තක් කලමනාකරණය කියලාත් කියනවා නමුත් අපි මේකේ පළවෙනි ප්‍රශ්නයට එනවා විභාගයේදී මේකට උත්තර බලාපොරොත්තු වෙන ආකාරයට පළවෙනි ප්‍රශ්نين අපෙන් අහනවා කලමනාකරණය යන්න නිර්වචනය කරන්න. මේකේ අපි වචන කීපයක් භාවිතා කරලා මේක නිර්වචනය කරපු හැටි මතක ඇති ඔබට. හැම ව්‍යාපාරයක්ම ගතික කියන්නේ ස්ථිතික නෑ වෙනස් වෙන පරිසරයක් තුල කටයුතු කරන්න. සංචාරක ව්‍යාපාරයේ යෙදුණු සමහර හෝටල් වලට කොවිඩ් 19 හරහා බලපෑම් ඇති වුණා. පරිසරය වෙනස් වුණා. ආයෙ දැන් එන්නත් ලබා දීලා ලෝකෙ මේක යහපත් මේ එන්නත හරහා වෛරසය ගලා යාම අඩු වුණාම් පැතිර යාම අඩු වුණාම සංචාර කර්මාන්තය හොඳ වෙන්න පුළුවන්. බැංකු වලට පහුගිය කාලේ මිනිස්සු ඉතුරු කිරීමේ තැන්පතු අඩු වුණා. පරිසරය තුල ප්‍රශ්නයක් ආවා. ටික කාලයක් යද්දී ඒක හරියන්න පුළුවන්. පහුගිය කාලේ කොටස් වෙළඳ පොලේ කොටස් වල මිල ගණන් බැස්සා. ඒතර කොටස් වල ආයෝජනය කරන ව්‍යාපාරිකයන්ට ගැටලු ඇති වුණා. ව්‍යාපාර කියන්නේ නිතරම අවදානම් සහිත එක. ඒව නිතරම ගතික වෙනස් වෙන පරිසරයක ඉන්නේ. ඒ නිසා ගතික පරිසරයක් තුල තමා මේ හැම ව්‍යාපාර සංවිධානයක්ම කටයුතු කරන්නේ ඒ කටයුතු කරද්දී විධිමත් ව්‍යාපාර සංවිධානයක අපේක්ෂිත පරමාර්ථ තියෙනවා ඒ වගේම අරමුණු තියෙනවා ඒ වගේම සංවිධානයක සම්පත් තියෙනවා ඉතින් පුළුවන්තරම් හැම ව්‍යාපාර සංවිධානයක්ම ගතික පරිසරයක් තුල ඉඳගෙන කටයුතු කරද්දී උත්සාහ දරනවා මේ පරමාර්ථ අරමුණු මේ සම්පත් කාර්යක්ෂමව හා සඵලව යොදවමින් කාර්යක්ෂමව සඵලදායී ලෙස යොදවමින් ඉටු කර ගන්න කොහොමද ඉටු කරගන්නේ ඒ සඳහා ඒ අයට සැලසුම් හදන්න වෙනවා ඒ සඳහා සංවිධානකරණය කරන්න වෙනවා ඒ සඳහා මෙහෙවන්න වෙනවා ඒ සඳහා පාලනය කරන්න වෙනවා
එනිසා ගතික පරිසරයක් තුල කටයුතු කරන සංවිධාන එයාගේ පරමාර්ථ මේ කාර්යක්ෂමව සඵලව ඉටු කරගන්න එමෙතන එයාගේ පරමාර්ථ සඵලව ඉටු කරගන්න මේ සම්පත්තික කාර්යක්ෂමව යෙදීම සඳහා සැලසුම් කරන්නේ සංවිධානය කරන්නේ මෙහෙවීම හා පාලනය ඇතුළත් ඵලදායී ක්‍රියාවලියකට අපි කියනවා කලමනාකරණය මේ වචන කොහෙන් දාලා හරි ඔබ ගැට ගහගත්තර කමක් නැහැ අපි කතා කළ යුත්තේ නිර්වචනය එහෙනම් අපි ආයතාවත් මොකද්ද කලමනාකරණය එයාගින් උත්සාහ දරනවා නිතරම මේ පරමාර්ථ සඵල වීටු කරගන්න සඵලව කියන එක ගැන අපි ඉස්සර කතා කරමු පරමාර්ථ නිවැරදි ආකාරයට ඉටු කරන්න බලාපොරොත්තු වෙනවා එහෙම කරන්න නම් මේ සම්පත් කාර්යක්ෂම අඩු පිරිවැයකින් යොදන්න වෙනවා සම්පත් කාර්යක්ෂම යොදන්න නම් නිතරම සැලසුම් කරන්න වෙනවා කලින් ලෑස්ති වෙන්න ඕනේ ඕගනයිස් කරන්න වෙනවා මෙහෙවන්න වෙනවා පාලනය කරන්න වෙනවා ඒ සියලු දේවල් තමයි අපි කලමනාකරණයේ යටතේ කතා කරන්නේ ඒක තව වචනයක් මාතින් කියනවා නම් හොඳයි මේ කලමනාකරණය කියන්නේ ක්‍රියාවලියක් ඒ කියන්නේ process එකක් එකකින් ඉවර නෑ හැමදාම මේ කටයුතු සිදු කිරීම කරනවා එකක් එකිනෙකට සම්බන්ධතාවයක් තියෙනවා සැලසුම් කරලා විතරක් හරියන්නේ නෑ සැලසුම හොඳ වෙලා වැඩක් නෑ පාලනයක් කරන්න නැත්තම් ඒ නිසා හැම වෙලාවකදීම කලමනාකරණයේ අර්ථ දක්වද්දී අපි කියනවා ගතික පරිසරයක් තුල කටයුතු කරන සංවිධානයක් සිය පරමාර්ථ සඵලදායි ලෙස ඉටු කරගන්න නම් ඉටු කර ගැනීම සඳහා සම්පත් කාර්යක්ෂමව යෙදවීමට මෙන්න මේ සැලසුම් කරන්නේ සංවිධානකරණයේ මෙහෙම හා පාලනයේ යන සියලු කටයුතු ඵලදායි ලෙස ක්‍රියාවලියක් විදිහට ඉටු කරන එක තමයි කලමනාකරණය කියලා. ඉතින් මේ නිර්වචනේ මා හිතනවා ඔබ හොඳටම දන්නවා මේක ඇතුලේ තියෙන දේවල් අපි පුළුල්ව ඊළඟ ප්‍රශ්න හරහා සාකච්ඡා කරන්න උත්සාහ දරනවා. එහෙනම් හැඳින්වීම අපි හැමෝම ලියාගමු. ගතික ව්‍යාපාර පරිසරය තුල සංවිධානයක ප්‍රකාශිත පරමාර්ථ අරමුණු සඵලදායීව ඉටු කර ගැනීම සඳහා සංවිධානයේ සතු සම්පත් කාර්යක්ෂමතාවයෙන් යුතුව සැලසුම් කරන්නේ සංවිධාන කරන්නේ මෙහෙවීම හා පාලනය ඇතුළත් ඵලදායි ක්‍රියාවලිය කලමනාකරණයයි මේ නිර්වචනය ඔබ න්‍යායාත්මකවත් හොඳට දන්නවා හැබැයි ඒ තුල ඇතුළත් සුවිශේෂ කාරණා ඔබ දැනගන්න එකක් පරිසරය ගැන අපි කලින් කතා කරලා තියෙනවා සංවිධානයේ කියන එක විභාගයේදී ඇහුවා පරමාර්ථ කියන එක විභාගයේදී වෙනම ඇහුවා අරමුණු වෙනම ඇහුවා සඵලදායීත්වය වෙනම ඇහුවා ඊළඟට සම්පත් වෙනම ඔබ දැනගෙන ඉන්න ඕනේ කාර්යක්ෂමතාවයේ වෙනම ඔබ අවධානය යොමු කළ යුතු වචනයක් සැලසුම් කරන්නේ සංවිධානය කරන්නේ මෙහෙයින් පාලනය අපි විශේෂයෙන් දැනගත යුතුයි ඵලදායීතාව දැනගන්න ඕනේ මේ හැම එකක්ම ඔබ අවබෝධයෙන් ඉන්න ඕනේ සුවිශේෂ වචන එමනම් අපි ඊළඟ ප්‍රශ්නෙට එනවා
එකේ දෙක කලමනාකරණය විද්‍යාවක් මෙන්ම කලාවක්ද වේ මින් ගම්ම්‍ය වෙන අර්ථය මොකද්ද කලාව කියන්නේ හේතුඵල සම්බන්ධතාවයක් නැහැ හේතුඵල සම්බන්ධතාවයක් නැහැ ඇයි මේකට හේතුව මොකක් නිසාද මෙහෙම වුනේ කියන එක පිළිබඳව කලාවේ තොරතුරු නැහැ මේ චිත්‍රයේ මේ විදියට ඇන්දේ ඇයි කියන එකට විවිධ උත්තර දෙයි හේතුවක් නැහැ එක එක්කෙනාගේ අභිමතයේ එනිසා හේතුඵල සම්බන්ධයක් නැහැ කලාවේ හැබැයි ඒක විධිමත් දැනුම් සම්භාරයක් කලාවක් කලාව කියන්නේත් හොඳ විධිමත් දැනුම් සම්භාරයක් විද්‍යාව කියන්නේ නිතරම විද්‍යාත්මක ක්‍රමයක් අනුගමනය කරලා යම් න්‍යායක් ගොඩනගා ගන්නවා ඒකේ හැම වෙලාවකදීම මූලධර්ම තියෙනවා විවිධ කන්සෙප්ට් සංකල්ප තියෙනවා ඒ නිසා විද්‍යාව හැම වෙලාවකදීම යම් සංසිද්ධියක් සිදුවීමක් හේතුඵල සම්බන්ධයක් එක්ක ඔප්පු කරනවා නිරීක්ෂණය කරලා පරීක්ෂණය කරලා හේතු කියනවා මෙන්න මේ නිසයි වුනේ උදාහරණයක් විදිහට COVID-19 සම්බන්ධව ඔබ දන්නවා කාලයක් තිස්සේ පරීක්ෂණ කරා ඇයි එන්න තක් හොයා ගන්න වැක්සින් එකකට ඊට පස්සේ කාලයක් යනකොට රටවල් ගණනාවක් වැක්සින් හොයාගත්තා හැබැයි ඒ හොයාගත්තේ වේ දෝෂ අඩුපාඩු තියනවා කියලා එක එක පුජ්‍යලයාගේ මතිමතාන්තර අනුව රට රටවල් අනුව කියනවා හේතුව එහෙම වෙන්න ඕනේ ෂණිකව වැක්සින් එකක් හොයාගෙන ප්‍රතිඵල එච්චර නිරීක්ෂණය නොකර යොදන්න අමාරුයි මේ වෙලාවේ ඒක යොදාගත්තේ ඇත්තටම වෙන කරන්න දෙයක් නැහැ ඉක්මනින් මේකට විසඳුමක් ගන්න ඕනේ හින්දා වසූරිය වගේ වැක්සින් එන්නත් අවුරුදු 4 5 6 පරීක්ෂා කරලා තමා මිනිස්සුන්ට යදුවේ එතකොට ඒ තමයි විද්‍යාව විද්‍යාවේ හැම වෙලාවකම පරීක්ෂණ කරලා නිරීක්ෂණ කරලා යම් දෙයක් ගොඩනගාගෙන ඒ අහන ප්‍රශ්නවලට හැම කෙනෙක් ළඟම උත්තර තියෙනවා මේ වැක්සින් එක කීප දිනකට යොදලා බලලා පරීක්ෂණ කරලා නියැදි අරගෙන ඒකෙන් වෙන දෝෂ වලට ආයසරයක් හදලා අඩුපාඩු තියෙනවා නම් නැවත වෙනස්කම් කරලා ගන්න. එහෙනම් විද්‍යාව තුල න්‍යායන් මූලධර්ම සංකල්ප මේවා දිනන. කලාව තුල ඒව නැහැ. හැබැයි ඒක හොඳ දැනුම් සම්භාරයක්. කලමනාකරණේ මූලධර්ම න්‍යායන් සංකල්ප තියෙනවා. එකේ කලමනා කරුවා තම තමන්ගේ දේවල් කොයි ආකාරයෙන්ද කරන්න කියන එක න්‍යායන් තුල ඉන්නවා. ඒ න්‍යායන් ව්‍යාපාරවලට ආදේශ කරනවා. ඒ වගේම කලමනාකරණය ප්‍රායෝගිකව කලමනාකරණය තුල නිතරම ප්‍රායෝගික යොදා ගැනීම නිර්මාණාත්මකව යොදා ගැනීම දකින්නක් තියෙනවා. ඒ කියන්නේ කැමති ආකාරයේ දැන් මගේ කලමනාකරණ රටාවට වඩා වෙනත් කෙනෙක් කලමනාකරණ රටාව වෙනස් වෙන්න පුළුවන්. න්‍යායන් මටත් එකයි තව කෙනෙක්ටත් එකයි. එහෙනම් මේක විද්‍යාවකුත් තියෙනවා. ඒ හරහා කලාවකුත් තියෙනවා මේකේ. ඒ නිසා මේ දෙපැත්තම තියෙනවා. ඒ නිසා අපි කියන්නේ කලමනාකරණ විද්‍යාවක් වගේම ඒ කියන්නේ න්‍යායන් මූලධර්ම තියෙනවා වගේම ඒක ප්‍රායෝගික ආයතනවල විවිධ ආකාරයෙන් යොදා ගැනීමක් කරන්න හැකියාවක් තියෙනවා. මේ දෙපැත්තම දකින්න තියෙනවා. ඒකට උත්තරේ තියෙනවා උඩ පේනවා යම් විශේෂ ක්ෂේත්‍රයක න්‍යායන් මූලධර්ම සංකල්ප මත ගොඩනැගුණු දැනුම් සම්භාරයක් විද්‍යාවක්. යනු කලමනාකරණය තුළ මෙවැනි විද්‍යාත්මක පැතිකඩක් තියෙනවා. මේ දැනුම් සම්භාරය නිර්මාණාත්මකව ප්‍රායෝගිකව යොදා ගැනීම කලාවක් ලෙස හඳුන්වන්න පුළුවන්. යෙරුන් ගත් කල කලමනාකරණය යන්නද කලාවක්. දෙපැත්තම තියෙනවා. අන්නය ලවා වැඩ කරවා ගැනීමේ කලාව කලමනාකරණයේ වේ මේ නිර්වචනයේ පැහැදිලි කරන මේ විභාග ප්‍රශ්නය. ඒක ඇවිල්ලා තියෙන්නේ කලමනාකරණයේ කියන වචනේ තුලින්. කළ යුතු දේ මනාලෙස කිරීම.
මේ අපි සිංහල හැඳින්වීම ඉංග්‍රීසි හැඳින්වීම මං කිව්වා management ඉතර අන්නය ලවා අන්නය කියන්නේ මිනිස්සු මේ වෙනත් අය ලවා වැඩ කරවා ගැනීමේ කලාව කියන්නේ මිනිස්සුන්ව මෙහෙවනවා කියන පැත්ත ඒ නිසා කලමනාකරණය කියලා කියන්නේ ගොඩක් අය හිතනවා මේ වෙනත් අය ලවා වැඩ කරවා ගැනීමේ කලාව මිනිසුන් උපායශීලීව මෙහෙවනවා කියන එක නමුත් මේකට සමහරු එකඟ වෙන්නේ නැහැ එයා කියනවා මිනිස්සු මෙහෙවන එක විතරක් නෙමේ ඊට එහා ගිය දේවල් ගොඩාක් ආයතනයක මෙහෙවන්න වෙනවා එහෙනම් මේකේ අපින් අහන්නේ මේක නිර්වචනයේ පැහැදිලි කරන්න කියලා ඉතින් අන්නයලවා වැඩ කරවා ගැනීමේ කලාව කියලා කියන්නේ කලමනාකරණය කියන්නේ කාර්යයක් ඉටු කරන්නෙකු නොව මැනේජර් කෙනෙක් කියලා කියන්නේ කලමනාකරුවෙක් කියලා කියන්නේ කාර්යයක් කරන එක නෙවෙයි අනිත් අයලවා කරවා ගන්නවා කියන එක විදුහල්පති උගන්වන්න යන්නේ නැහැ සමහර අවස්ථාවල යනවා වෙන්න පුළුවන් නමුත් ඉස්කෝලේ ඉන්න ගුරුන් ලවා දරුවන්ට යහපත් උගන්වීමක් කරවන්න යාට පුළුවන් වෙන්න ඕනේ කොච්චර දක්ෂ ගුරු මණ්ඩලයක් හිටියත් හරි විදුහල්පතිවරයෙක් නැතුව ඒ කටයුත්ත වෙන්නේ නැහැ ආයතනයක සේවකයන් සේවිකාවන් ඉන්නවා ඒ නිසා ඉහළින් ඉන්න කවුරු හරි ප්‍රධානී කලමනාකරුවෙක් ඒ අය ලවා ආයතනයේ පරමාර්ථ අරමුණු ඉටු කරගන්න විදිහට වැඩ කටයුතු කරවන්න ඕනේ එහෙන් කියන්නේ කලමනාකරු වැඩ කරන්නේ නැහැ කියන එක නෙමෙයි කලමනාකරු කරන ප්‍රධානම කාර්යය තමයි අන් අය ලවා වැඩ ගන්න එක ඒ නිසා හැම වෙලාවකදීම කලමනාකරුවෙක් වැඩ කරන්නේ කාර්යයන් ඉටු කරන්නේක් නෙවෙයි ඉටු කරවා ගන්නෙක් කියන එක තමයි මේකේ අදහස. හැබැයි ඒකට නිශ්චිත රාමුවක් නැහැ. මෙයාගෙන් ඉටු කරගන්නේ මේ ටික මෙයාගේ හැමෝගෙම එක වගේ ඉටු කරගන්න ඕනේ. හැමෝගෙටම එක වගේ කතා කරන්න ඕනේ. හැමෝටම එක වගේ වැටුප් ගෙවන්න ඕනේ. එහෙම රාමුවක් නැහැ. ඒ ඒ පුජ්‍යලයා අනුව දැන් අපි channel කීපයක් බලන්න එහෙම නැත්නම් channel කීපයක් අහන්න නම් රූපවාහිනිය ගුවන් විදුලි විවිධාකාරයේ අපිට තියෙනවා ඒකේ 88.8 ඒ channel එකට වෙන වෙනම තියෙනවා අපිට අවශ්‍යතා ඉටු කරගන්න ඕන නම් ඒ නිසා හරි frequency එක මොකක්ද කියලා අපි දැනගන්න ඕනේ ඒ නිසා මම මිනිස්සුන් පාලනය කරන ආකාරයට වඩා වෙන කෙනෙක් පාලනය කරන ආකාරය වෙනයි එක ඉස්කෝලේක විදුහල්පතිවරයෙක් බොහොම තදින් ගුරුවරු පාලනය කරනවා දරුවන්ට ඉගැන්වීම පිළිබඳ තව එක්කෙනෙක් ගුරුවරුත් එක්ක සමීපව ඉඳලා කරනවා. ඒක නිශ්චිත රාමුවක් නැහැ. ආයතනයේ පරමාර්ථ අරමුණු සඵලදායීව ඉටු කර ගැනීම ගන්න පුළුවන් වෙන්නේ ඒ කලමනාකරුගේ ශෛලිය අනුව. මොන ශෛලිය හරි වේවා ඉටු කර ගන්න තියෙන්නේ කටයුතු කරව ගන්න එක. ශෛලිය මොකක් වුණත්. ඒ නිසා එක එක රටවල් වල නායකයෝ ප්‍රධානී තමන්ගේ පල්ලෙහැ ඉන්න අයලව වැඩ කරවා ගන්න ආකාර වෙනස් හිට්ලර් ජර්මනි හිටපු නායකයෙක් ඔහු වැඩ කරවා ගත්ත ආකාරය වෙනස් ඔබාමා ඇමරිකාවේ හිටපු නායකයෙක් ඔහු පහළායගෙන් වැඩ කරවා ගත්ත ආකාරය වෙනස් නෙල්සන් මැන්ඩෙලා දකුණු අප්‍රිකාවේ හිටපු නායකයෙක් එයා අනිත් අයගෙන් වැඩ ගත්ත ආකාරය වෙනස් ශෛලිය මොක වුණත් අරමුණු පරමාර්ථය ඉටු කරගන්න කලමනාකරු දැනගත යුතුයි. ඒකේ පිළිතුරක් මෙතන තියෙනවා. කලමනාකරුවේ කාර්යයක් ඉටු කරන්නෙක් නෙවෙයි ඉටු කරවා ගන්න එක. ඒ සඳහා නිශ්චිත රටාවක් නැහැ. අවස්ථාව අනුව ඒ කාර්යයන් ඉටු කරවා ගන්න කලමනාකරුවෙක් සමත් විය යුතුයි. ඒ සඳහා විවිධ රටා හා ක්‍රම උන්ට අනුගමනය කළ හැකි. ආයතනයේ පරමාර්ථ අරමුණු සඵලදායීව ඉටු කරගත හැකි කලමනාකරුවෙගේ ශෛලිය අනුව කියලා කියන්නේ. මේ ප්‍රශ්නේ මේනවට නෙමෙයි නමුත් මීට ආසන්න ප්‍රශ්නාවත් ඔබට උත්තර දෙන්න පුළුවන් වෙන්න ඕනේ.
සඵලදායකත්වය කාර්යක්ෂමතාවය යන සහ ඵලදායීතාවය යන සංකල්ප හඳුන්වන්න. ඉතින් මේවා ඔබට ගොඩාක් වැදගත්. සඵලදායකත්වය කාර්යක්ෂමතාව efficiency අනිත් එක ඵලදායීතාව සඵලදායකත්වයේ කාර්යක්ෂමතාව ඵලදායීතාව මේ සංකල්ප දෙකට හැඳින්වීම් දෙකක් දීලා තිනවා පීටර් ඩකර් ඉතර පීටර් ඩකර් කියලා තියෙන්නේ මෙහෙම සඵලදායකත්වයේ කියලා කියන්නේ නිවැරදි දේ කිරීම නිවැරදි දේ කිරීම පීටර් ඩකර් කාර්යක්ෂමතාව සම්බන්ධයෙන් කියලා තියෙන්නේ කටයුතු නිවැරදිව කිරීම එමත්නම් කළ යුතු දේ නිවැරදිව කිරීම පිරිඩක කියන සඵලදායකත්වය කියන්නේ නිවැරදි දේ කිරීම සඵලදායකත්වයේ යටතේ නිවැරදි දේ කිරීම කියලා එකයි පිරිඩක කියලා තියෙන්නේ doing the right thing කාර්යක්ෂමතාවට පිරිඩක කියලා තියෙන්නේ doing thing right ඒ නිසා මොකක් හරි දෙයක් හරියට කරපන් කියලා මේ කියන්නේ ඒකේ පොඩි දෝෂයක් තියෙනවා කොයි වගේ කටයුත්තක්ද කියන්නේ කියලා නෑ මොකක් හරි සමහරු හොඳ නැති දෙයක් වුණත් නිවැරදිව කරන අය ඉන්නවනේ ඒ නිසා මෙතන කටයුතු පිළිවෙල දැන් මෙතන කියනවා හරි දේ කරන්න කියලා doing the right thing නිවැරදි තීරීම එතකොට මේ දෙක තවත් අපි පුළුල්ව හඳුන්වනවා නම් සඵලදායකත්වය කියලා කියන්නේ නිවැරදි තේරීම හරි තේරීම කොතෙක් දුරට ආයතනයක් අපේක්ෂිත අරමුණු නිවැරදිව ළඟා කරගන්නේද යන්න කියන එක ආයතනය පරමාර්ථයනවනේ ඒව කොතෙක් දුරට ආයතනයක් නිවැරදිව ළඟා කරගන්නේද දැන් ඔබගෙත් ඇතිනේ පරමාර්ථ අරමුණු මං විශ්වවිද්‍යාලයට යනවා මං රටේ නායකයෙක් වෙනවා මොනවා හරි ඒ පරමාර්ථ අරමුණු නිවැරදිව ඉටු කරගන්න එක තමා සඵලදායකත්වය කියන්නේ නිවැරදි කරන එක කාර්යක්ෂමතාව කියන්නේ නිතරම පිරිවැය අඩු කරගන්න එක යම් යෙදවමකින් උපරිම නිමැවුම ගන්න එක යම් නිමැවුමක් අවම් පිරිවැයකින් කරන එක ඒ නිසා අපේක්ෂිත පරමාර්ථ ඉටු කරගන්න පුළුවන් තරම් සම්පත් අඩු කරගන්න එක දෙන ලද සම්පත් ප්‍රමාණයකින් උපරිම නිමැවුමක් ගන්න එක. ඒ හින්දා දැන් අපිට පුළුවන් පිටි කිලෝ 5කින් පාන් රාත්තල් 10ක් නිපදවන්නත් පුළුවන්. පිටි කිලෝ 5කින් පාන් රාත්තල් 8ක් නිපදවන්නත් පුළුවන්. පිටි කිලෝ 5කින් පාන් 10ක් නිපදෙව්වොත් අපට පේනවා මේ සම්පත් වලින් වැඩි නිමැවුමක් කරලා පිටි කිලෝ 5කින් පාන් 10ක් නිපදවනකොට අපි කියනවා යෙදවුම් වලින් උපරිම නිමැවුමක් ලබාගෙන එතන හැබැයි කාර්යක්ෂමතාවයද කියන්නේ නැහැ මේ පාන් රාත්තල් වල සයිස් එක කොහමද හොඳයිද ඒව වැඩි බැලෙන්නේ නැහැ මොකක් හරි යෙදවුම් වලින් උපරිම නිමැවුමක් ගත්තා සඵලදායකත්වය කියන්නේ නිවැරදි කරන එක අපි හිතමු නියම බර ඇති හොඳ පාන් රාත්තලක් නිෂ්පාදනය කරන්න පුළුවන් වෙන්නේ
පිටිකිලෝ පහකින් පාන රත්තල් 8ක් විතරයි. ඒ නිසා සමහර කාර්යක්ෂමතාවයේ ඉටු වෙන තැන්වල සඵලදායකත්වයේ නැති වෙන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා කාර්යක්ෂමතාවයෙන් කියන්නේ වියදම් අඩු කරගන්නවා. යම් නිමවමක් අඩු යෙදවුම් ප්‍රමාණයෙන් කරනවා. යම් යෙදවුම් ප්‍රමාණයක උපරිම නිමවමක් ගන්න. සඵලත්වයෙන් කියන්නේ නිවැරදි දේ කරනවා කියන එක. හරි තේරීම නිවැරදි තේරීම. ඵලදායීතාව කියලා කියන්නේ ඵලදායීතාව කියලා කියන්නේ මේ යෙදවුම් නිමවුම් අතර තියෙන ප්‍රමාණාත්මක සම්බන්ධයක්. උඩට එනවා නිමවුම යටට එනවා යෙදවුම්. ඒතර පිටිකිලෝ අපි හිතමු යෙදවුම් 5යි නිමවුම 10යි ඒ අනුව ඵලදායකත්වය 2යි. හැබැයි මේ යෙදවුම් වලින් ගන්න පුළුවන් නිමවුම 8 වුණොත් ඵලදායිතාව අඩු වෙලා තියෙනවා 1.6ට. ඒ නිසා නිතරම මේ යෙදවුම් ප්‍රමාණය නොවෙනස්ව තියෙද්දී නිමවුම අඩු වුණොත් සඵල නිමවුම අඩු වුණොත් ඵලදායකත්වය අඩු වෙනවා. එහිඳ ඵලදායිතාව කියන්නේ නියමිත කාලයක් තුල ආයතනයක යෙදවුම් නිමවුම් අතර පවතින මේ සම්බන්ධතාවය. යෙදවුම් හා නිමවුම් අතර තියෙන මේ අනුපාතික සම්බන්ධතාවය. එහෙනම් හොඳට මතක තියාගන්න මෙන්න මේ කාර්යක්ෂමතාව සඵලදායකත්වය හා ඵලදායිතාව කියන ඒවා අතර යම් සම්බන්ධිකුත් තියෙනවා. එහෙනම් සඵලදායකත්වය කියලා කියන්නේ නිවැරදි තේරීම නිවැරදි දේ කරන එක. එහෙම නැත්නම් අපේක්ෂිත අරමුණු නිවැරදිව ඉටු කරගන්න එක. දැන් ආයතනයක අපි හිතමු කියලා තියෙනවා ලාභය උපරිම කර ගැනීම තමයි එයාගේ පරමාර්ථය. එයාගේ අරමුණ තමයි ලබන අවුරුද්දේ ලාභය රුපියල් 10000කින් වැඩි කරගන්න එක. එතකොට ඒක හරියාකාරව ඒ පරමාර්ථය නිවැරදිව ඉටු කරගන්නවා නම් ඒ ලාභය වැඩි කරගන්න පුළුවන්. හොර මඟ දි කරලා රෝම කරලත් පුළුවන්. ඒක නිවැරදිව කරන එක තමයි සඵලදායකත්වය. කාර්යක්ෂමතාව කියන්නේ වියදම අඩු කරගන්න එක. ඵලදායීතාව කියන්නේ මේ යෙදවුම් නිමවුම් අතර තියෙන අනුපාතික සම්බන්ධතාවය. සමහරු කියනවා දැන් මේ ඵලදායීතාව වර්ධනය වෙනවා කියන්නේ එකට වැඩි වෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ යෙදවුම් 5යි නිමවුම් 5යි නා 1යිනේ ඵලදායකත්වය වැඩි වෙනවා කියන්නේ මේ උඩ එක එක්ක වැඩි වෙන්න ඕනේ එක්ක දැන් මෙතන උත්තරේ 1යි. ඵලදායකත්වය වර්ධනය වෙනවා කියන්නේ මේ උඩ එක එක්ක වැඩි වෙන්න ඕනේ. ඒතර එකට වැඩි වෙනවා. එක්ක යට එක අඩු වෙන්න ඕනේ. ඒතර එකට අඩු වෙනවා. ඒ වගේ සමහර මිනුම් භාවිත කරලා තියෙනවා. එහෙනම් අපි ඒකත් සඳහන් කරගන්න බලමු. සඵලදායකත්වයේ ආයතනයක් විසින් කොතෙක් දුරට අපේක්ෂිත අරමුණු නිවැරදිව ළඟා කරගන්නේ දයන්. ආයතනයක් විසින් කොතෙක් දුරට අපේක්ෂිත අරමුණු පරමාර්ථ නිවැරදිව ළඟා කරගන්නේ දයන්. Who doing right thing? एक पीर डकगे है दिन भीम. ඊළඟ කාර්යක්ෂමතාව අපේක්ෂිත අරමුණු පරමාර්ථ ඉඳ පරමාර්ථ අරමුණු ඉටු කරගැනීමේදී යොදන ලද සම්පත් ප්‍රමාණයක් භාවිත කර දෙන ලද සම්පත් ප්‍රමාණයක් භාවිත කර උපරිම නිමවමක් ගන්න. ඒ කියන්නේ කළ යුතු කාර්ය නිවැරදිව කිරීම doing thing right. ඒ කියන්නේ යම් නිමවමක් අවම යෙදවුම් වලින් කරන එක මත යම් යෙදවුම් වලින් උපරිම නිමවමක් ගන්න එක.
ඵලදායිතාව කියන්නේ යම් කාලයක් තුල යෙදවුම් නිමැවුම් අතර තියෙන අනුපාතික සම්බන්ධතාව. නියමිත කාලයක් තුල ආයතනයක යෙදවුම් හා නිමැවුම් අතර පවතින අනුපාතික සම්බන්ධතාව. नियमित काल तुला आयतने के यद निम मतलब अनुपातिक संबंधता फलदायी तावाय दिवनी प्रश्न पलवी कोटस दिवनी प्रश्न दिवनी कोटस सफलदायी तावा कार्यक्षमतावत संबंधता विस्तर करान कार्यक्षमताव सफलदायित्व पेहदरी संबंधता पेहदरी करी मे चाटिक पावचिक बलू मिथन दाम नितरम कले मुखदी निवरदि वेरद्याद वेरदि देखरण मिथन निवरदि देखना मेके निवरदि आकारेट करना मिथन निवरदि लिस करना निवरदि आकारेट करना मिथन वेरदि लिस करना मिथन महिधन मेक तेरी मे वेरदिदे निवरदे निवरदि लिस वेरदि लिस मे तुरतुर असुर यम दयाक पेहदरीनो मट उत्तरी किब निवेदि दयाक निवेदि लिस करण मुखदीन नम निवेदि दे करण एक सफलदायित्व तमा निवेदि दे करण निवेदि दे करण निवेदि लिस करण अड़ यदम किंकरण कार्यक्षमता एना मे कोटु मम्मी गट अंक एक मे कोटु इताम सार्थक तत्व आयतनया इदिरियटयान कोटुवा कार्यक्षमता व्यत्थोंदाई इगने निवेरदि लिस करनो सफलदायित्व व्यत्थोंदाई निवेरदि दे करनो इदा निवेरदि दे निवेरदि लिस करनो ओक होंदम कोटुव मट के उबट पेन विधि नरकमेक मुखद नरकमेक तमा वेरदिदे वेरदि लिस वेरदिदे कुहमहारी वेरदे पेन मेदे एक वेरदि लिस मिथिंट ये वेरदिदे तीयन वेरदि लिस तमा अखरा वेरदि दे वेरदि लिस करण या अपीतमु वेरदि कटयुत्त अक्करान्ने अणुंगे इडमक परिहरणय करान्ने हेबै एक वेरदि लिस परिहरणय करान्ने अणुंगे इडमक तमा परिहरणय करान्ने एक वेरदि लिस एक तिन्न गस्कोलं कपला एक एलिं हारला एक देवल करण
එහෙනම් මේ ආයතනයට ඉදිරියට යන්න අමාරු වැරදි දේවල් කරන්නේ වැරදි ලෙස කරන්නේ හොරගම් කරනවා වැරදි හොරගම් කරන්නේත් වැරදි විදියට නිතර අහු වෙනවා එහෙනම් ඒක හොඳ නෑ මට පුළුවන් නම් කියන්නේ මේ දෙකෙන් මොකද්ද හොඳ මේකට එනවා කියන්නේ මේ තුන්වෙනි දැන් මේක හොඳම කොටුව අංක 1 හතරවෙනි කොටුව හොඳ නැති මේක කෙනා අපි මේ දෙකින් මොකද්ද හොඳ නැති මේක වැරදි දේ නිවැරදි ලෙස කරනවා ඇතර වැරදි දේ කරනවා කියන්නේ හැම වෙලාවකදීම සඵල නැහැ යා වැරදි දේ කරනවා කියලා කියන්නේ සඵල නැහැ සඵල නැත සඵලදායි නැහැ වැරදි දේ කරන්නේ හැබැයි නිවැරදි ආකාරයට කරනවා කාර්යක්ෂමයි දැන් මෙතන උනේ කරන විදියත් හරි නැහැ කරන්නත් වැරද්දේ දැන් සඵල නැති දෙයක් කරනවා සඵලදායි නැහැ හැබැයි හොඳට කරනවා හොරකම් කරනවා ඒක සඵල නැහැ හොඳ දෙයක් නෙමෙයි හැබැයි හොඳට කරනවා අහු වෙන්නේ නැති වෙන්නේ මේ කොටුවට ආවොත් වැරදි ලෙස වැරද්දේ කරනවා වැරදි ලෙස නිවැරද්දේ කරනවා වැරදි ලෙස නිවැරදි දේ කරනවා හරි දේ කරනවා හැබැයි කරන්නේ වැරදියට කීපක පැහැල්ලුවන්ට ඒ නිසා මේ හතරෙන් මෙයා හොඳයි හරි දේ හරියට කරනවා මෙයා හොඳ නෙමෙයි වැරදි දේ වැරදියට කරන්නේ මෙයා වැරදි ලෙස නිවැරදි දේ කරනවා හරි දෙයක් කරන හින්දා හොඳයි යා හරි දෙයක් කරන්න යා එයා බොහොම මේ අනිත් අයට හිරිහැර නොකර ආදායම් උපයනවා හැබැයි වැරදි ලෙස ඒක කරන්නේ පාලනයක් නැතුව මුදල් ඔහෙ අපතේ යනවායි මේකේ නිවැරදි ආකාරයට කරාට වැඩක් නැහැ වැරද්දයක් සඵල නැද්දයක් නිවැරදි ආකාරයට කරන ඉත වඩාත්ම හොඳ මංක එක ඊළඟට හොඳ දෙක ඊළඟට තුන ඊළඟට හතර සඵල නැති දෙයක් නිවැරදිව කරන එක ගත්තොත් දැන් හිතන්නකෝ ඔබට පාඨමාලාවක් හදාරනවා ඔබ මේ පාඨමාලාව කිසිම වැඩක් නැහැ හරියට කරන්නේ නැහැ ඔබ පාඨමාලාව අපි දු නිවැරදි ආකාරයට කරනවා සඵල නැති දෙයක් ඔබට වැඩක් නැති පාඨමාලාව ඔබට අනාගතේ ප්‍රයෝජන නැති දෙයක් සඵල නැති දෙයක් හැබැයි ටොප් එකට කරනවා ඒක නමුත් වැඩක් නැහැ ඒක මේක ටිකක් හරි වැඩක් තියෙනවා හරි දෙයක් කරන්නේ වැරදි ලෙස කරනවා දෙක හදා ගන්න පුළුවන් ඔබට. ඒ හින්දා අංක 1 හොඳයි අංක 2 හොඳයි අංක 3 තමයි ඊළඟට ගන්න වෙන්නේ. නමුත් ඒක එච්චර හොඳ නෑ මේක හොඳ නෙමෙයි. ආයතනයක් විසින් කොතෙක් දුරට අපේක්ෂිත අරමුණු නිවැරදිව ළඟා කරගන්නේද යන්න සඵලදායකත්වයේ වෙන අතර අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීමේදී දෙන ලද සම්පත් ප්‍රමාණයක් භාවිතා කර උපරිම නිමවමක් ලබා ගැනීම කාර්යක්ෂමතාවයි. ඒ දෙක අපි ඇතරම් පැහැදිලි කිරීම කරා. ඉඳා කොතෙක් දුරට අරමුණු නිවැරදිව ළඟා කරගන්නවද කියන සඵලදාය. අරමුණු ඉටු කිරීමේදී දෙන ලද සම්පත් ප්‍රමාණයකින් උපරිම නිමවමක් ගන්න එක තමයි කාර්යක්ෂමතාව. නැතහොත් නිවැරදි දේ කිරීම සඵලදායකත්වය නිවැරදිව කිරීම කාර්යක්ෂමතාව. ඒක මේ සම්බන්ධය කියනවා කාර්යක්ෂමතාව වැඩි වෙන්න සඵලදායකත්වය ඉහළ යනවා. ඒ මොකද? දැන් හිතන්න හැකිතාක් දුරට අඩුම සම්පත් ප්‍රමාණයකින් නිපදවනවා. කාර්යක්ෂමතාවය හොඳයි. ඒ කාර්යක්ෂමතාවය හොඳ වෙනකොට නිතරම සඵලදායකත්වය ඉහළ යනවා කියලා කියන්නේ කාර්යක්ෂමතාවය වැඩි වෙද්දී සඵල බව වැඩි වෙනවා. ඒ කියන්නේ දැන් හිතන්නකෝ ආයතනයක් කියලා ආයතනයක් නිතරම අඩු වියදම් සහිතව නිපදවලා සල්ලි ඉතුරු කරගත්තාම සමහර විට අපේ අරමුණ කරා එන්න ඉඩ කඩ තියෙනවා.
රටක් වුණත් එහෙමයි රටක වුණත් පුළුවන් තරම් කාර්යක්ෂමව සපල් يعني සම්පත් අර පිරිමැස්මෙන් බොහොම අපහසුයෙන් ඉතුරු කරලා එහෙම කරොත් නිතරම සපලදායීත්වය ඉහළමක වෙන්න පුළුවන් එහිඳ හරි දෙයට යන්න පුළුවන් කාලයක් ගිහිල්ලා හරි සමහර රටවල් හරි තැනට එන්නේ ටිකෙන් ටික පිරිමහගෙන ගිහිල්ලා වියදම් අඩු කරගෙන ගිහිල්ලා තමයි එයා නිවැරදි අරමුණට එන්නේ අපේ ගෙදරක වුණත් අපි බොහොම අපහසුයෙන් හම්බ කරන සල්ලි අනිසි ලෙස වියදම් කරන්න නැතුව කාර්යක්ෂමව ඉටුවීම තුල කවදා හරි අපේ අරමුණට ඉටු වෙන්න පුළුවන් රටක් වුණත් එහෙමයි තිරසාරව සංවර්ධනය වෙන්නේ වර්තමානයේ හැකියතා දුරට කාර්යක්ෂමතාවයේ සලකලා ඉතුරු කරලා ඒ වගේ දේවල් මත එක කාලයක් යන දෙයක් ඒ සම්බන්ධතාවය දුර වැදගත් කාර්යක්ෂමතාවයි සඵලත්වය අතර තියෙන අනුලෝම සම්බන්ධය කාර්යක්ෂම වෙන්න 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 වියදම් අඩු වෙන්න අඩු වෙන්න අඩු වෙන්න හැකියතා දුරට සඵලත්වයත් ඉටු වෙනවා කියලා කියන්නේ කාර්යක්ෂමතාව වැඩි වෙන විට සඵලදායකත්වයේ ඉහළ යන අතර අඩු වෙනකොට සඵලදායකත්වයේ අඩු වෙනවා අනුලෝම සම්බන්ධයක් තියෙන. ඒක මේ රූප සරණින් පේනවා. මේ විභාගයේදී ආව දෙයක්. ඉඳා සඵලදායී බව කාර්යක්ෂම බව දෙකම තියෙන එක වඩා හොඳයි. සඵලදායීත් නැහැ කාර්යක්ෂමත් නැහැ මේක හොඳ නැහැ. මේක හොඳ දෙයක් හරියට කරන්නේ නැහැ නමුත් හොඳ දෙයක් තොරන් තියෙන මේක හොඳ දෙයක් නෙමෙයි හැබැයි හරියට කරන්නේ ඊළඟ ප්‍රශ්නෙට අපි එනවා ප්‍රශ්න අංක 3 මේක විභාගයේදී අහුව ප්‍රශ්නයක් සඵල දායීතාව කාර්යක්ෂමතාව මැනීමට යොදාගත හැකි නිර්ණායක කාර්යක්ෂමතාව සඵලදායීතාව මැනීමට යොදාගත හැකි නිර්ණායක අපි කාර්යක්ෂමතාව මැනීමට මොනවද යොදා ගන්න පුළුවන් වෙන්නේ ආයතනයක් කාර්යක්ෂම නම් අඩු පිරිවැයකින් නිපදවලා තියෙනවා නම් නිවැරදි මොනහරි යම් දෙයක් නිවැරදිව කරනවා නම් අනිවාර්යයෙන්ම ඒ ආයතනයේ ඵලදායකත්වයක් වැඩි වෙන්න ඕනේ. ඒ වගේම ආයතනයක් කාර්යක්ෂම වෙනකොට ඒ ආයතනයේ අඩු කාලයකින් නිෂ්පාදන කටයුතු කරන්න ඕනේ. කාලය පිරිමහ ගන්න ඕනේ. කාලය අඩු වෙන්න ඕනේ. ඒකෙත් මයින්ඩ් පුළුවන් යදෝ කාලේ අනිත් පැත්තෙන් පිරිවැයෙන් බලන්න පුළුවන් කොස්ට් එක අඩු වෙන්න ඕනේ සම්පත් අඩුවෙන් යදනවා කියන එකනේ සම්පත් නාස්ති වෙලාද නැද්ද කියන එකනුත් හොයන්න පුළුවන් නාස්තිය අඩුයි නම් ඔන්න කාර්යක්ෂමයි අනිත් පැත්තෙන් කොස්ට් එක අඩුයි කියන්නේ ලාභ වැඩි වියදම අඩුයි කියන්නේ ලාභ වැඩි ඒ පැත්ත ඒ වගේම ආදායම් වැඩි විකුණුම් වැඩි යදෝ නිමෙව් අතර තියෙන සම්බන්ධයෙන් අනුපාතයෙන් පුළුවන් කියන්නේ ඵලදායීතාවයෙන්. සඵලදායකත්වයේ කොහොමද මයින්නේ? මේ ආයතනයේ කොතෙක් දුරට නිවැරදි අරමුණු කරා ඇවිල්ලාද? නිවැරදි ආකාරයට තෝරගැනීම් කරලාද? හරි දේ තෝරගෙන තියෙනවද? කියන එක කොහොමද හොයන්නේ? සපලද නැද්ද හරි දේ තෝරගෙන තියනවද නිවැරදි තේරීමද අපේක්ෂිත පරමාර්ථ අරමුණු නිවැරදි ආකාරයට ඉටු කරගෙන තියනවද ඒක මනින්න පුළුවන් එක පැත්තක් තමයි අපේ පරමාර්ථ අරමුණු කොතෙක් දුරට සාර්ථකව ඉටු වෙලාද නිවැරදි තේරීමක් කරලා නම් පරමාර්ථ අරමුණු හරියට ඉටුලා තියෙන්න බෑ නිවැරදි තේරීමක් කරලා තියෙනවා නම් සමහරුගේ අරමුණ සුභ සාධනේ සමහරුගේ අරමුණ වෙළඳ පොලේ ලොකුම පුජ්‍යලයා වෙන එක සමහරුගේ අරමුණ හොඳ ක්වොලිටි භාණ්ඩ නිෂ්පාදනය කරන එක ඉතර ඒ නිසා කොතෙක් දුරට පරමාර්ථ අරමුණ ඉටු වෙලා තියෙනවද කියන එක බලලා ඇත්තටම අපි නිවැරදි තේරීමද කරලා තියෙන්නේ කියලා හිතන්න පුළුවන් ඒ පැත්ත ඒ විතරක් නෙමෙයි
එල්ම දක්වන පාර්ශවය එල්මෙති පාර්ශව උනන්දුවක් දක්වන පාර්ශව ස්ටේක් හෝල්ඩර්ස් ඒ අයගේ කොහොමද මේ පිළිබඳව තියෙන පිළිගැනීම ඒ අය ඇත්තටම මේ ආයතනයේ මේ කරන කටයුතු හොඳයි සේවකයෝ තෘප්තිමත් එල්මෙති පාර්ශව ගැන අයනේ ගනුදෙනු කරුවෝ තෘප්තිමත් එහෙමනම් සඵලයි සේවකයෝ තෘප්තිමත් නම් ගනුදෙනු කරුවෝ තෘප්තිමත් නම් සඵලයි ඒකම ආයතනයේ තියෙන ඉල්ලුම එන්න එන්න වැඩි වෙලා ඒත් සඵලයි ඒ හැරෙන්න බැංකු බය නැතුව අපිට ණය දෙනවා සම්පත් බැංකු බය නැතුව ණය දෙනවා හොඳ සේවකයෝ අපිට ආයතනයට එනවා හැම වෙලාවකම බඳවා ගන්න හැකියාවක් තියෙනවා ඒ කියන්නේ සම්පත් ලබා ගැනීමේ හැකියාව අනිත් එක පැවැත්ම आयतने खाले अतिशय दिगट पावती नो दापी तुम सक्य आयतने और दुविसी एक आक पावती नो ऐम इन्द बे खार एक्स मनेतन सफल नेत इनसे हम विलाव में सफल दाय खात्ते क्या निमिवा यो माइंड पुलवा आयतने टी ने इल्लुमिंग आयतने टी कुछ एक दूर टे बैंक वा गिदे वाल नाय दिन ने कहमती द समीक्षु इन्द සහ පරමාර්ථ පුතෙක් දුරට ඉටු වුණාද මේව සංඛ්‍යාත්මකව කාලය අඩුවෙන් පාවිච්චි කරනම් පිරිවැය අඩු වුණා නම් සම්පත් නාස්ති වෙනවා ලාභ වැඩි වෙනවා ඒක කාර්යක්ෂම හැබැයි කාර්යක්ෂම වුණ පමණින්ම සඵල නොවෙන්න පුළුවන් වියදම් අඩු කරගෙන කරාට මිනිස්සු සතුට නැති වෙන්න පුළුවන් වියදම් අඩු කරගෙන කරාට එල්මෙති පාර්ශවගේ පිළිගැනීමක් නැති වෙන්න පුළුවන් එහෙනම් මේ දෙකම ඉටු වෙන එක තමයි සඵල ඵලදායකත්වය කාර්යක්ෂමතාව අපිට මැන ගන්න පුළුවන් මේ මෙනු වලින් ඵලදායකත්වයේ දෝ කාලේ පිරිවැය අපතේ යාම් ලාභය ආදායම නිමෙවුම් යදෝම් අතර අනුපාතය සඵලදායකත්වයේ තීරණය කරණය පරමාර්ථ අරමුණු කොතෙක් දුරට ඉටු වුණාද එල්මෙති පාර්ශවයේ පිළිගැනීමක් තියෙනවද ඒ අය මොකද කියන්නේ එල්මෙති පාර්ශව කියන්නේ සේවකයෝ ගනුදෙනු කරුවෝ හැම කෙනෙක් ඉල්ලුම සම්පත් ලබා ගැනීමේ හැකියාව පැවැත්මේ ප්‍රශ්න අංක 4 ව්‍යාපාර ආයතනයකට දාලා තොරතුරු පාත පරිදි වේ මුළු සේවක සංඛ්‍යාව ඉන්නවා 100ක් සතියකට මුළු සේවක ගෙවීම් තියෙන රුපියල් 4000 සතියක මුළු නිමැවුම් තියෙනවා 50000 පාද්දය ගන්නේ කරන්න එක එකට ශ්‍රම වියදම කීයද කියලා අහනවා දැන් මුළු නිමැවුම 50000ක් තියෙනවා සතියකට මුළු සේවක ගෙවීම් තියෙනවා 4000 ඔබෙන් අහන පළවෙනි ප්‍රශ්නේ තමයි एक एक श्रम व्यदम एक पणसदाह श्रम व्यदम एक पणसदाह सती अख्यालत हारदाह मे संबंधी व्ययवेन रुपया हारदाह व्ययवेन मे सेवको සම්බන්ධයෙන් වියදම ඒ 4000ක් වැය වෙන්නේ ඒක 50000ක් නිෂ්පාදනය කරන්න.
එන එක ඒකයක් නිපදවන්න කීයක් වැය වෙනවද මේ 50000න් එක ඒකයක් නිපදවන්න කීයක් වැය වෙනවද සරල දෙයක් 4000 බෙදීම 50000 50000ක නිමැවුමකට 4000ක් වැය වෙනවා එහෙනම් එකක් නිෂ්පාදනය කරන්න කොච්චර වැය වෙනවද කියලා අහන්න ඒ අනුව උත්තරේ ඔබට ගන්න පුළුවන් මේකේ ඉන්නේ හතරට නෑ 50ේව 40ටත් නෑ 400ට 8යි 1ට 7 8ක් වැය වෙනවා අදට මේ මූලික හැඳින්වීම නිසා මෙතනින් අපි හමාර කරනවා නැවත ඊළඟ එකේදී පුණ්ඩ්‍රීක්ෂණ පන්තියෙන් ඔබ මුණ ගැහෙන තුරු එමනම් ඔබට සැමට සුබ දවසක් නැවතත් ප්‍රාර්ථනා කරනවා